අර දොරෙන් එහා පැත්තේ ඉඳ තියෙන්නේ වැරදි කරපු අය. මේ වැඩ ඉවර වෙලා දවල් කෑමට යන ගමන් ඉන්නේ. අපි මේ වැලිකඩ හිරගෙදරට එනකොට තිබුණු හැඟීම සම්පූර්ණයෙන් වෙනස් කරලා දැම්මා. මේ ඇතුළට ආවට පස්සේ අපිට හිතෙනවා පුදුම ආසාවක් මේක ඇතුළට. කට්ටියටත් ඒ වගේ උචිත පරිසරයක් තමයි ගොඩනගලා තියෙන්නේ. හරියටම උදේ පාන්දරින් පටන් ගන්නවා වැඩ. දවල් 11 මාට කෑමට යන සිද්ධ වෙනවා. හවස 4ට වැඩ ඉවර වෙනවා. දැන් මේ වගේ තමයි මේ කට්ටියගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. කාලසටහනක නනු තමයි මේ සෑම දවසක් සිද්ධ වෙන්නේ. දැන් ලොන්ඩ්‍රි පාටියක ඉවරයි. දැන් මේ වැඩේ ඉවර වෙලා යන අතරතුරේදී කෑමට සින්දු දාලා තියෙන්නේ. සින්දුත් රස විඳින ගමන් මනසත් පොඩ්ඩක් කූල් කරගෙන කෑමට යන්න පුළුවන්. මේ උචිත පරිසරය ගොඩනගලා තියෙනවා වැලිකඩ හිරගෙදර ඇතුලේ. අපි ඇවිල්ලා තියෙන්නේ හිරගෙදර කුස්සියට. එහෙම නැත්නම් මේකට කුස්සි පාටියක් කියලා කියනවා. දවසට කොහොමද ආහාර ලබා දෙන්නේ කියලා වට්ටෝරුවක් තිබෙනවා. මස් මාංශ සහිත ආහාර, එහෙම නැතුව ආහාර, දියබැඩියා රෝගීන්ට ආහාර, උසස් ජීව පදාර්ථ සහිත ආහාර, බත් නැති වෙනකොට පාම් වගේ ඒ වගේ දේවල් ලබා දෙන්න. මොකද මේ සිරකරුවෝද මිනිස්සුයෝනේ. දැන් ඔවුන්ට මස් අවශ්‍යතාවය තිබෙනවා නම්, උසස් පෝෂක පදාර්ථ අවශ්‍යතාවය තිබෙනවා නම්, ඒ අවශ්‍යතාවය සපුරා ගන්න ඔවුන්ට අවශ්‍ය වන ආකාරයට ක්‍රමවිධි සකසලා තිබෙනවා. ගුණයෙන් යුක්ත ආහාර ලබා දෙන්න මොවුන් කටයුතු කරනවා. මේ තියෙන්නේ කුස්සි පාඩියක. අපි සූදානම්. මේක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ දේවල් කතා කරන්න. එන්න අපිත් එක්ක යන්න. දිනකට ආහාර වේල් 3ක් ලබා දෙන්න ඕන. දැන් බත් කන්න තියෙද පාම් වගේ තවත් වෙන දේවල් ලබා දෙනවා. එතකොට පළතුරු ලබා දෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ නොනමත්තාම වැඩ. දැන් අද දවසේදී කෑමට බත් තියෙනවා. එතකොට ගෝවා තිබෙනවා, පිපිඤ්ඤා තියෙනවා, මාළු තියෙනවා. දැන් මේ මාළු කන්න තියෙද මයිසූර් පරිප්පු ලබා දෙනවා. දැන් බලමු මේ මාළු සකසලා තිබෙන අපේ මාළු කෑල්ලක් රස බලන්න පුළුවන් මං හිතන්නේ. රසයිද කියලා බලමු ඉස්සෙල්ලා. ගෙදර හැදුවා වගේ තමයි. කිසි වෙනසක් නැහැ. කුස්සි පාටියකට ආවොත් මේ විදියට ඔබට රස බලන්න අවස්ථාවක් ලැබෙන්නේ අපිට ලැබුණාද? හැබැයි මේ රැඳවියන් සියලු දෙනාටම ආහාර නියම පරිදි පෝෂක පදාර්ථයෙන් ගුණයෙන් යුක්තව තමයි ඔවුන් ලබා දෙන්නේ. ඒකින් ද කොහොමද සකසන්නේ? ගොඩක් කට්ටිය ගොඩක් වැඩ කරනවා. අපි බලමු කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. දේ දවල් රාත්‍රී කෑම වේල 3ක් දෙන්න ඕනේ. දැන් දවල් කෑම වේල දුන්න ගමන්ම රාත්‍රී ආහාර වේල සකසන්න පටන් අරගෙන. ගෝවා තියෙනවා රෑට, ඒ වගේම තමයි කුකුල් මස් තියෙනවා. ඊට අමතරව මඤ්ඤොක්ක තිබෙනවා. රාත්‍රී කෑම වේල තමයි මේ සකසන්නේ. විශේෂයක් තිබෙනවා බ්‍රහස්පතින්දා දවසේ වගේම ඉරිදා දවසේදී අතුරුපස හැටියට කෙහෙල් ගෙඩිලා බා දෙනවා. දැන් මේ ස්ථානයේ තමයි ගෝවා සේදීම් කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙට ආවොත් එහෙම මේ කුකුල් මස් සේදීම් කටයුතු සිද්ධ වෙනවා.
මේ කුස්සිපාඩියේ විශේෂයක් තියෙනවා. ඒ විශේෂය තමයි බත්තම් බන්නේ, හොදි වෑංජන හදන්නේ මේ සේරම කරන්නේ වාෂ්ප භාවිතා කරලා. මේ නල මාර්ගයෙන් එන වාෂ්ප භාවිතා කරලා හොඳින්ම සකසා ගන්න හැකියාව තිබෙනවා. ඊටමත් කෙටි වේලාවකදී හොඳට හරියට නියම පරිදි සකසා ගැනීමේ අවස්ථාව තිබෙන හින් තමයි වාෂ්පය භාවිතා කරන්නේ. ඒ විදිහට තමයි කුස්සිපාඩියේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඉස්සර මිනිස්සු හිරේට යනකොට කිව්වේ කල්දේරම් බත රස බලන්න යනවා කියලා. මොකද කල්දේරම් වල තමයි මේ බත් ඉව්වේ. කොහොම වුණත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. මේ සියලුම රැඳවියන්ට සමබල ආහාර වේලක් ලබා දෙනවා. බත් කිලෝ බත් උයන්න හාල් කිලෝ 1500ක් විතර. එතකොට මස් කිලෝ 150ක් විතර, මාළු කිලෝ 150ක් විතර, කොල් ගෙඩි 1800ක් විතර. මේ වගේ සම්බල ආහාර වේලක් සකසන්න මේ අය උනන්දු වෙනවා, මහන්සි වෙනවා. මේ විදිහට තමයි රැඳවියන්ට ආහාර ලබා දෙන්නේ. මේ විදිහට තමයි මේ කුස්සි පාටියේ වැඩ සිද්ධ වෙන්නේ. විවිධ ප්‍රදේශවල විවිධාකාර පුජ්‍යලයන් 3000කටත් අධික ප්‍රමාණයක් රැඳවියන් හැටියට වැලිකඩ හිරගෙදර ඉන්නවා. දැන් ඔබට මට අපි හැමෝටම හිතෙන්න පුළුවන් මේ අයවත් එක්ක ගනුදෙනු කරන එක, මේ අයව ආරක්ෂා කරන එක, මේ අය බල කියා ගන්න එක ටිකක් අමාරු කාරණයක් කියලා. හැබැයි එහෙම නැහැ. නිලධාරී මඩුල්ල නීතියට අනුව මනුෂ්‍යකමත් එකතු කරලා හරි අපූරු පාලන ක්‍රමවේදයක් ගෙනියනවා. ඒ පාලන ක්‍රමවේදයෙන් හින්දා මේ රැඳවියන් නිලධාරීන් අතර පුදුමාකාර බැඳීමක් තිබෙනවා. ඒක නිසා තමයි මේ හැමෝම මනුෂ්‍යෝ හැටියට පිළිගන්නේ. මේ විදිහට තමයි මේ වන්දනාගාරය ඇතුලේ මේ දේවල් සිද්ධ වෙන්නේ. මෙතන කියනවා ලොන්ඩ්‍රිය කියලා. එහෙම නැත්නම් ලොන්ඩ්‍රිය කියලා කියනවා. හැබැයි මෙහි භාවිතා කරන්නේ ලොන්ඩ්‍රි පාටිය කියලා. එහි ප්‍රධානියා හැටියට කටයුතු කරන සෙන්රත් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අපි යන ගමන් කතා බහ කරමු මේ මට කියන මුලින් ඉතිහාසය ගැන මෙහි. මේ ලොන්ඩ්‍රි අංශයේ ඉතිහාසය ගත්තහම සුදුපාලකෙන් කාලය දක්වා විහිදිලා යනවා. ඒ 1920-25 කාලවකවානුවේ දකුණු ආසියාවේ තියෙන විශාලම වාෂ්ප ලොන්ඩ්‍රිය හැටියට තමයි වෙලිකඩ බන්ධනාගාරයේ ලොන්ඩ්‍රි අංශය ඇති කරලා තියෙන්නේ. ඒ අවදී සියලුම රාජ්‍ය ආයතන රෝහල් විවිධ කාර්ය මණ්ඩලවල ආරක්ෂක අංශවල ඇඳුම් පිරිසිදු කරන්ඩ මේ වැලිකඩ බන්ධනාගාර ලොන්ඩ්‍රියට තමයි එවලා තියෙන්නේ. හරි. එතකොට මට කියන්නකෝ මේ කට්ටිය කී දෙනෙක් විතර මේක ඉන්නවද? දැනට නේවාසික සිරකරුව 120ක් පමණ සේවය කරනවා. දැන් මෙහි මෙමාංශයට යොදවන්නේ දීර්ඝකාලීන සිරදඬුවම් ලබන විවිධ අපරාධ වලට දඬුවම් ලබාපු නේවාසික සිරකරුව. දැන් මෙතෙන්ට ආවට පස්සේ පේන විශේෂ කාරණාවක් තමයි මේ තමයි පොල්කටු ඉස්තිරික්කය. එහෙම නැත්නම් මේකට පොල්කටු අඟුරු දාලා තමයි අයන් කරන්න හැකියාව තියෙන්නේ. ඇයි තාමත් මේ පරණ එකම පාවිච්චි කරන්නේ? එකක් තමයි අපි ගාව විදුලි ඉස්තිරික්ක තියෙනවා. නමුත් අපි විදුලිය ඉතිරි කර ගැනීමත් නේවාසික සිරකරුවන් විසින් මුල්තැන් ගේට ලැබෙන පොල්කටු, ඒ කියන්නේ නේවාසික සිරකරුවන් ආහාරයට ගන්න පොල්වල පොල්කටු ඉවතලන ඒව ගෙනල්ලා අපාංශයේ පුළුස් වෙනවා. ඒවෙන් අඟුරු නිෂ්පාදනය කරනවා. ඒතර ඒ අඟුරු නිෂ්පාදනය කරන ඒ අඟුරු වලින් තමයි අපි වැඩි හරියක් මැදීමට ප්‍රයෝජන ගන්න. ඒ අඟුරු තව අපේ වැලිකඩ බන්ධනාගාරයේ විශාල කම්මලංශයක් තියෙනවා. එතකොට ඒ අංශයට ප්‍රයෝජනයට ගන්න. ඊටත් අමතරව එකතු වෙන අඟුරු ගන්නත් ගන්නව නේද? ඔව්. ඊටත් අමතරව එකතු වෙන අඟුරු රජයේ කර්මාංශාලාව කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැනි ආයතන අපෙන් ගෙනියනවා. ඊටත් අමතරව එකතු වෙන ටික රජයේ මේ ලොන්ඩ්‍රි අංශයේ එකතු වෙන අඟුරු කර්මාන්ත අංශය මගින් ටෙන්ඩර් කැඳවල පිටතට අලෙවි කරලා විශාල ආදායමක් රජයට උපයලා දෙනවා. ඒ කියන්නේ ගිය වසරේ 577,200ක
අඟුරු අලෙවි කළා ඒ ආදායම රජයේ ආදායමට එකතු කරනවා. රජි ආවට පස්සේ ඒවා පෝදලා බීලලා මැදලා පිළිවෙලකට හදලා තියෙන්නේ මෙතන. දැන් මෙතන තියෙන කේක ගෙනාපු රෙදිබල ගණන් මිනි. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙදි 733ක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ජාතික තාක්ෂණ ආයතනයේ සුදු කබා 10ක්. එතකොට මේ තියෙන ළම ආරක්ෂණ අධිකාරී රෙදි වෙබ්සීට්. එතකොට මෙතනට කියත් ඒවා ජාතික අධ්‍යාපන ආයතනයේ කැබලි 220ක් තියෙනවා. මේ ආකාරයෙන් ඔවුන් හරියට සකසලා ඊට පස්සේ ඔවුන්ට ලබා දෙනවා. මෙහෙම තමයි මේ ලොන්ඩ්‍රිය වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපි බලමු තවත් මොන මොන හරි දේවල් සිද්ධ වෙනව මෙතන. ඔබට කියන්න ඕන කියලා හිතන දේවල් හැම එකක්ම අපි අකුරක් කතා කරන්න ඕනේ. සුද්දා කොච්චර කල්පනා කරලද වැඩ කරන්නේ දැන් බලන්න මෙතන රජයේ කිලුටු හොදපු තැන ඒ කියන්නේ දීර්ඝ කාලීනව මේ කටයුත්ත සිද්ධ වෙන්න ඕන අමාත්‍යංශවල එතකොට දෙපාර්තමේන්තු වල රෙදි ගෙනල්ලා මෙතනට දාන්නේ මේක මේ ප්‍රධාන යන්ත්‍රය අක්‍රිය වුණා ඊළඟට තිබෙන බලයෝජන යන්ත්‍රය අක්‍රිය වුණා කරන්ට් එක නැති වුණා එහෙම බෑ කරන්ට් එක නැති වුණා කියලා වතුර නැති වුණා කියලා මේ අකණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය නවත්තන්න බෑ එක දිගටම මේ රෙදි හොදන කටයුත්ත සිද්ධ වෙන්න ඕන ඒක තමයි තියෙන වැඩේ දැන් අපේ සමහර ආයතන ගත්තොත් එහෙම අරක නැ මේක නැ කියලා වැඩ වර්ජනද ඒවද මේවද කරලා කොහොම හරි මේ වැඩේ නවත්තලා දාන්න උත්සාහ කරනවා සුද්ධගෙන් ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි එක දිගට කරන දේ හරියට කරන එක ඔවුන් කල්පනා කරා ඒ දවස්වල එහෙම දෙයක් සිද්ධ වුණොත් අපි කොහොමද මේකේ ප්‍රොජෙන්ට් එක ගන්න මේ ඇඳුම් ටික කොහොමද හොද ගන්න කියලා ඒක හින්දම සුද්ධා මෙහෙම ටැංකි බැඳලා මේ වගේ ගල් පුවරු තියලා මෙන්න මේවෙන් අතින් හරි මේ ශ්‍රමිකයන් ලවා කොහොම හරි දෙදිදික හොදලා ඊට පස්සේ මෙතන දාලා වේලලා මේ ක්‍රියාවලිය අකණ්ඩව සිද්ධ කරගන්න උත්සාහ කළා අපි ඇවිල්ලා ඉන්නේ මේ ලොන්ඩ්‍රියේ රෙදි වේලන තැනට. මෙතෙන්ට ආවට පස්සේ නිකන් පේරාදෙන්නට ආවා වගේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මල් වත්තක් වගේ හරියට. කොහොමද මේ ඔබතුමාලා මේක හරියට මේ විදිහට ලස්සනට තියාගෙන ඉන්නේ? එකක් ඇඳුම් දැන් වණීමේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ මෙතන. දැන් මෙතන පිරිසිදුව තියෙන්නේ බෑ. දැන් හොඳ පිරිසිදුවට සෝදනවා නම් පිරිසිදුවට වේලලා දීමත් අපි වගකීමක් වෙනවනේ. ඉතින් ඒක නිසා එකක් මේ වැඩ අංශයේ ඉන්න නේවාසික සිරකරුවන්ට ගෙවතු අලංකරණය ගැන විශේෂ මන අවබෝධයක් පළපුරුද්දක් ඇති වෙනවා. ඉතින් එළියට ගිහිල්ලා හරි හොඳ ආදායම් ලබන්න පුළුවන් වෘත්තියක් වෙනවනේ මේ කාලේ හැටියට බැලුවම. එතකොට දැන් මේකේ කොටස් බෙදලා දාලා තියෙනවද කට්ටියට? ඔව් බෙදලා දීලා තියෙන්නේ. නමුත් සෑම තැනකටම එකම පිරිස යොදවන්නේ නැහැ. ඒ අයට දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොටස අඟුරු පුළුස්සන කොටස මේ පිටත අලංකරණ කොටසට අපි මාරු කරමින් හැමත පුහුණුව දෙමින් පවත්වාගෙන යනවා මේ විතර තමයි මේ ලස්සන තියාගන්නේ තියාගන්න දැන් මේ වගේ මේ උද්‍යානයක් වගේ ලස්සනට මල් වත්තක් වගේ තියාගන්න එකේ මේ මොකක් හරි රහසක් වටිනාකමක් ඇති කියලා මට හිතෙනවා ඔව් විවිධ අපරාධ වලට ලක් වෙලා විවිධ ආකාර දඬුවම් ලැබලා විවිධ මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයන්ගේ මනස සැහැල්ලු වෙන්න සම්සුන් වෙන්න මේකත් එක්තරා විශේෂිත බලපෑමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි මේකේ තියෙන රහස.
මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම අපිටත් ඒ වගේ බුදුම සහැල්ලුවක් දැනුනේ බුදුම ලස්සනක් තියෙන්නේ ඉතින් මේ දේවල් හිරගෙදර ඉන්න හිරකාරයන්ට පොදුන වෙන්න විදියක් නැහැනේ මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා අපිට කතා කරන්න අපි යමු ඉස්සරහට මේ වැලිගඩ බන්ධනාගාරයේ වැඳවියන් ඉන්න 3000කටත් අධික ප්‍රමාණයක්. මේ අයට තුන් වේලම කන්න දෙනකොට පොල් කොච්චර විතර ඕන වෙනවද? පොල් ගෙඩි මං හිතන 2000ක් විතර ඕන වෙනවා. දැන් එතකොට මේ පොල් කටු වලට මොකද වෙන්නේ? මේ පොල් කටු තමයි මේ ගිනිවලවල් දෙකේ තියෙන්නේ සදා නොනිමින ගින්නක් තමයි තියෙන්නේ. හැමදාම මේකට පොල් කටු දානවා මේක පත්තු වෙනවා. ඒක පොල් කටු අඟුරු බවට පත් වෙනවා. ඒ අඟුරු වලට මොකද වෙන්නේ? අඟුරු සමහර වෙලාවට ලොන්ඩ්‍රි පාටි එකේ ඇඳුම් අයන් කරන්න, ඇඳුම් මදන්න, ඉස්ත්‍රික්ක වලට දාන පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන ඒවා සමහර ඒවා අපිට ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. ඒකට කරන්නේ දැන් එළිය ගත්තොත් එහෙම පොල් කටු අඟුරු කිලෝ එකක් රුපියල් 65ක් විතර වෙනවා. ඒකින් හින්දා එළියට විකුණනවා. මේ රැඳවියන් මගින් මේ පොල් කටු ගේ අඟුරු බවට පත් කරලා ඒකෙන් බන්ධනාගාරයට ලාභයක් වාසියක් සලසා ගන්නවා. ඒක තමයි මේ පොල් කටු වලට සිද්ධ වෙන කතාව. මේ වගේ ඔබ නොදන්න තවත් පැත්තක් ගැන කතා කරන්න එහෙම නැත්නම් ඔබ දන්න කතාවේ වෙනත් විදියකට දකින්න අපි සූදානම්. තවත් කතාවක් එක මුණ ගැහෙමු. හැම දිනාටම ජය වේවා කියලා කියනවා.